එනිසයි එපා කෙල්ල කියන්නේ සමහර ය අහල නැන් දඔබට අපිට ඇහිලති නවා උපන්දදා ඉන්දල සැනසිලි වචනය නෑ හාන්දුරණී කියනවා. බුදුරජාන් වහන්සගේ දේශනාවේ තියෙනවා යංකිසිකනෙ පරුස වචන නිතර නිතර පාවිච්චි කරනවන එහි විපාකය තමයි ඔහුට මිහිරි වචච නැහෙ නෑ. මිහිරි වච නැහෙ නෑ කර්මී කැන්නේ පුදුම දෙයක් සමට මිහිරි වචන ඇහෙ නැති කර්මයක් තියෙන නෝනැකෙන. අපග නෝනට කර්මයේ තමයි සංසාරය කලින් ජීවිතයේ සැරට කතා කරලා නපුරුවචන කතා කළේ විපාකෙත්දකන්නවා. ඉතින් එයා එහෙම කතා කලාට එයා කර්මාණු රූපව අපිගේෙම යම් විදිහකටයට හැඩ වැඩක් ුත් ැබිලා. එම නැත එයා දන්දීලා. එතුට පෝසත් පවුල උපතිනවා. තු රවත් පූසත්කමන් මුල්කරක නර මේ මේ ගෑන් ලමෙන් තවදරුවක් කසාද වන්දිනවා. නමුත් එයා කලින් ජීවිතවල නපුරු වචන කතා කරපු කෙනින් ඒකෙ විපාකවිදිීට අර්ස්වාමය නිකම්ම නපුරු වෙනවා. ඇැයි අයාට අරයට සැරවෙන අනිතර බිරින්ඳට මිහිරි වචචන නෑ. ඉතකුට මයි බිරි දැවුරු කියන්නේ අපේ මහත්තවය පිට නම් ෝධි සත්වයෝ ගෙදට තමයි යකා කියලු. එදු රෙයා තේරුම් ගන්නුන ම කර්ම විපාහකයක් වදිෙනවා කියලා. ිෑ පවුල් කඩාගෙන බෑ කරමයෙන් පැනල ගිහිලා බේරෙන්න්න බෑ. බේරෙන්න තියෙන්නෙම මේ දහම් ප්‍රතිපදාව අනුගමනය කරලා. අවුරුද්ධ පුරාවට දැන් දොළහහි ඉදලා මේ ශ්‍රද්ධහ රූපවාහහිනින් ලක්වවිර ගුවන් විදුලින් මේ අන්තර්ජාලය ඔස්සේ දේශනාවලින් ඒ ප්‍රතිපදාව ටිකටික පුරුදු කරන මාවත තමයි පෙන්න්නේ. මුළු බුද්ධ ශාසනයව මේකයිතියෙන්නේ. පැරණිකරම සය කරලා අලුත්කර්ම නූපදවල අමාමහනිවනව ඉස් පලස කරන එක. ඉදිම් පිින්වත්නී ඒ නිසා උොන්දට ගල්වනා කරන්න ලේසි දෙයන්න වීමේකර. අනිත් අයගේ දේට ලෝභ කරලා. තරහයෙන් ඉඳලා මිත්‍ය ආදුෘෂ්ටික විඳලා අල්පමාත්‍ර සැපක් උපදිනවනම් බුදුරජාන්හන්සේයේ නොකරන්්ඩ කියල දේශනා කරන්නේ එවැනි සැපක් නැතිනිසයි කරන්න එපා කියන්නේ. බුදුරජාන් වන්සේ වදාළ පින්වත් මහනෙන මේ ත්‍රිවිද ශෘචරිතය නිසා අල්පමාත්‍ර දුකක් උපදිනවනම් මම සුචරිතය කරන්්ඩ කියල දේශනා කරන්නේ සුචරිතය නිසා අබමල් රේනුවක තරන් අල්පමාත්‍ර රන්සුමාත්‍ර දුකක් උපදින්නේ ඔබ සත්තු නොමර ඉන්නවන සොරකන් නොකරින් ොහන වැරදි කාම සෙවිනේ නොකර ඉන්නවානම් ඒ වැරදි කාම සෙවිනේ නොකරී දේවෙෙන් නිසා ඔබ යම් දුකකට පීඩාවකට අසාහනයකට ලක්වෙන වනම් මතකතියාගන්න ඒක ආලුත්්දී මේ කියන්නේ විපාකේ ගැන විපාගේයේ දුක්ක දායක වෙන්නේ ඔබ දැංයමක් පුරුදු කරද්දි දැන් ලැබෙන හැපදුක එක විපාගිත් එක සංසන්ධනය කරන්නේ පා. බොන මනුස්්‍යයෝ හිනාව වී බජෞද්ධදානෙ බොන්නේ විපාකී පිස්සෙක් වෙලා උපදිනවානේ. කෙල්ල පෙරාගෙන බලාගත්වති බලාගෙන මානසික රෝහලකට ගියොත් පිස්සං කොටුවකට ගියොත් ඒ දෙස බලන්ඩ සහර මේ මානසික රෝගීන් කරන දේවල් දිහා බල්ලා බොන මිනිය හිනාවෙනවා. බීල හිනාවිවින්න අර බලපම්පිසෙක් කියලා ඔය හිනාවෙන්නේ තමන්ගේ මනාගතයට ඔය හිනාවෙන්නේ තමන්ගේ අනාගතයට වැරදි කාමසේවනය කරර පවුල් අවුල්ල එච්චායගේ දෙවල්ලවට හිනාවෙනවා. එහම නැත්තන් අපි කියම කොප්ප වැරදි කාමසේවෙන විපාකයක් තමයි එයා ස්ත්‍රියකුට් නොවන පුරුසයකු ො නපුංසක ජීවිතයල්ලැබෙනවා. ස ඒවාගේ චරිතයක් දැක්කොත් අර වැරදි කාමශවෙෙන කරණෙක් ෙනාම මෙයාට හිනාාවෙනවා. එයා දන්නෑ එය හිනාවෙන්නේ තමන්ග වනාගතයට ඔහුත් උපදිනෝ යම් දවස කියහෙවා. මේඒකාය උසයි මහතයි කෙට්ටුයි සමාරයි හැඩවැඩ තියෙනවා ලස්සන තියෙනවා මේ අපි ඇලෙන්න්නේ ගැටෙන්නේ ඔක්කොම පෙරණිකරුමවලට ලස්සනට අහුවෙලා යනවනි පැරණි කරම එකට අහෝන ඇබැයි අලුත්කරම වෙනම එකක්. මේක හොඳට තේරුම්ගන්න පිංවතුනී දැන් උදහරණය ගන්ට කරුණු කාරණාව තේරුම් ගන්න ඔන්න බුදුරජාණන් වහන්සේ කා ලීපදුන අපි කවුරුත් දන්න මහරහතන් වහන්සේන්නනමත්තමයි ලකුන්ට බද්ධිය මහරහතන් වහන්සේ. ලකුඩ දි මරහතන් වහන්සේ මිටි ඒවගේම දැක්ක ගමන් අනිත් අයට විහිළු කරන්න හිතෙන රූපයත්වයෙන් හැබැයි පංවතුනේ මේ මහරහධන් වහන්සේ ධර්මයේ දේශනා කරනුට මංජුස්වරයි. ඒ කියන්නේ එහෙම බනාහන කෙන ස්කය සොලවන්නේ මේ ලකුන්ඩ බද්ධ මරතන් වහසකෙන් බනහද්දි. කුන්ඩ ද්ධි මහතන් වන්සකින් බනහදදිී ඒ ලකුන්ඩ බද්ධි මආරහතන් වහන්සකින් බනාපපු අයගේ ප්‍රකාශ තියෙනවා ඒ මහෝත්තම මහරහතන් වන්සි දහම් දේශනා කරද්දී හිතෙන් කාමරාගේ සංසිඳනගේයනවා. දවේශේ සසිින්ඳිනගේයනවා නිදිමත නැතුවෙන ව කියේනවා. පංච නීවරණ යටපත්වෙන ව කියේනවා. ඒ කාලේ. භාවනා කරන්නට අමුතු වෙෙහිසක් ගත්තේ නෑක න ලකුන්ඩ බද්ධය මහරහතන් වන්සකින් බාපපු අය නීවරණ යටපත් වෙනවා කෙනවා ඒ කටහන්ඩට එච්චර මිහිරී මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ හැරෙනකොට එච්චර ලස්සන අඳ බණ කියන්න කෙනෙ ලෝකෙ පහළොඔනෑ ලකුන්්ඩ වද්‍ය මහරහතන්නන් සිතරම්. හැබැයිමිටි දැක්ක ගමන් විහිලු කරන්නේ තෙන. බුදුරජන් වහන්සේ වදාලාල කාශව බුදුරජාණන් වහන්සගේ ශාසනී කාශෝ බුදුරජාන් වන්සගේ ධාතු සෑය උසට හදන්න අදදී මිටි කළා. දැ උතුන් දේක ප්‍රමාණය සීවා කලා කියල දැම්ප්‍රදර්සනයඕනා. දැක්කද දකින දකිනයට විහිළු කරන්න හිතෙනවා ඒකට හේදුව බුදුරජාන් වහන්සේ වදාලා පංගත් මහන්නේ සංසාරයම දෙයක් මොකක්ද මේ ලකුන්ඩ බද්ධිය සංසාරීපදිල හිටියා රජ කෙනෙක් වෙලා බරණැසනුවර මේ රජාගේ විනෝදාන්සේම තමයි වයසකායත් එක්ක විහිළු කරන එක. සීියලා ගෙනල්ල සියල්ලාට නටන්න කියනවා ආච්චිලාට කලයක් අතරදලා කල ැටුන්ටන්න කියෙනවා. ඊට පස්සේ ගොඩවක් විහිලු කරනවා වැඩියෝනෑ වයසක අස්වයෝ වයසක ඇත්තු එකට ඇදලා වැනිවැනි යන හැති යුද්ධවලට ගිහිල්ලා වැටින හැති බලබලා සත්තුටුණා කවටකංකලා විහිලු කලා මෙහෙම වයසකායට විහිළු කරනකොට එලන් වයසකයි පායනකට ැන්ගේ හැපේවා. වා කරත්තෙන් හප්පගෙන යනවා මේ රජා බුදුරජාන් වන්සේ වදාලා පින්වත් මහණෙනි මේ රාජ්‍ය වයසකයි රාජ්‍ය තුළ ඉන්නැඇතුූගිය. ඉන්න ඇතකොට ඔන්න ටික ොයසටිනුට ඒ රජධානින් යන ඔව මිනිස්සු. එතකුට අට දරුව අම්මට සලකන්නේ තාත්තට සලකන්නේ. දෙමව්පියන්ට සැලකීම කියෙනෙ එක නැතිවෙලා ගිය. ඩිහිටියන්ට සැකීම කියනක නැති වෙළගිය. වැඩි හිටියන්ගේ අවවාද ලබනවා කියෙනෙක නැති වෙළගිය පින්වත් මහන බොහෝ කාලයක් දෙව්ලොව දෙවියන් ඉප දෙන්නැතුූගිය. සංධමිදු බැලුව දෙවර ූපදින්නේ අලුත්ති අලුද් දෙෙවිවරු. හේතුව බන්නවට මේ රජාගේ ක්‍රියාවක් මේකට මුල් වෙලා තියෙන්නේ. මේ රජාගේ කොලොප්පම දැන් අම්මා මේ කාරණාව අත්තිශයෙන් විශේෂ කාරණවා. මක් නිසාද අද සමාජයේ ශීග්‍රම් පැතිරෙනකත් තමයි කොලොප්පම විහිළුව කවටකං කිරීම. හරි ආසයි. කොල්ලො කෙල්ලු යටුබබලින් කවටකං විහිළු කතා අහන්ට පෙරේතයි කිවට වරදක් නෑ. ඒ නිසා යමක්ද ඉල්ලන්නේ එයයි දෙන්නේ කියලා න අයක් තියෙනවනේ එනි සාලුතෙන් අලුතිෙන් හැඩගැහෙන අය විහිලු කතාාවදානවා. කවට කම්ම දානවා. ඊළට දෙපැත්ත කැපෙන වචනව දානවා. වැැපිරිල යනවාදැ. තුර මේ දෙපැත්ත කැපෙන වචචන සමාජයේ හුරුකිරවීම කවටකම් සමාජයට ඇතුල් කිරීම. හිනාව සමාජයට ඇතුල් කිරීම. එක්කෝ එක බලපාන්නේ ගුණධර්මයකට හානි වෙන විදිහට. ඉතිම් බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ සක් දෙවිඳ සක් දෙවිඳූ ආව කියනවා. වයසක සීයක් කෙනෙක් විදියට දිරාප කරත්තයක කිරිහට්ටිත් ඇරගෙන රජතුමා එන පාර ඉස්සරහට සක්දිවිඳවා. ඊට පසි බුදුරජාන් වහන්ස වදාලා දෙන් රජා කියනවා ආනා කියා ආනා කිය පේනවානේද තුර දෙ වටේ පිට ඉන්න අය වට පිට බලවා අනිත් අයට පේන්නේ රජ්ජුරුවන්ට විතරයි පේන්නේ ඊර් රජුරෝ කිව මේ නාක්‍ය අමකද පාරමැදතට පල පල කියල දැකනවා යන්නෑ. ඊර්වාස අර වයසක කෙනා මොකද කැලින් කියලා අර රජතුමාගේ ඉන්න ඇත්වාහනයට උඩින් කරත්ත ඉස්සවා කරත්තේ ඇතාට උඩින් යනවිදියට කරත්ය උඩින් යන විදියට ගිහිල්ලා රජතුමා දැග ඇත උඩනේ කිව ඔඹබට නාකිෝපේ අනවෑනේ කියලාට කිරිහට් ිටිකාරගෙන ගැහුව ඔලුවේ. රජාග ඔල්ුවේ ගැහවා කිරි හට් ිටික දෙ මේ හැම්මතනම වැැක් කෙරෙනවා ඒකමිනි සුන්ඩු පේනෝ. ලක් දෙවිඳු අහසේ ෂැනේකං අහසේ ගිනිගන්නේ අකදාව කැරං පෙන හිඳලකිව්වා කාටරි විහිලු කල්ලා තිබ්බොත් කවට කංකල්ල තිබ්බොත් පලන ෝලුවකය. සමහර ඳින් බැරන අරකිනුත් දමනය කරල තියෙන. ඉදදා ඉඳල විහිළු කලේ නෑ. ඒ කාසිි සක් දෙවිඳු බෝධි සත්තිය. අ රජා ලකුුණඩ බද්ධි මහරාතන් වවාස. පිින්වත් මහනන අනිත්තයට විහිළු කරල සතුට වුණාද තමන් අනිත්තයට විහිළුවක් වුණා. සස්සර සස්සර. කවටකම විහිුව මේ විහිලුව කියන එක කොච්චර භයානක විදියට යනවාද කියනවනම් එක්තරා ස්වාමන් වහන්සේ නවක් අසනීඉප වෙලා ඒ ස්වාමන් වහන්සේගේ මේ බගන්දරා රෝගයක්ඇැවල්ලා. ඊර්වාස මේකට ආකාස වෙච්ජි කියලා වෛද්‍යවරේ බෙහෙත් කලා එතකොට ඒ පිටිපස්ස පලල්ලා තමයි බෙහෙත්දාන්නේ එදා ඒ බෙහෙත් දාන තැනින් බුදුරජාණහන්ස වැඩිය අර වෙදා බෙහෙදදාන්ට ලැහැත්ති කරලම තිබ්බි දවස වෙ එකාරම් බුදුරජාන් වන්ේ දැකල්ලාකිව හ විදුනාාස වඩින්න වඩන්න මේ බලන්න තල ගොයක් වගේ කට මේ මෙගේ පස්ස පැත්ත බලන්න එන්න කාත්යකද මේ කියන්නේ ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් එක්ක ජීවිත කීයක් ආත්ම භව කීයක් විභාග දෙේ දේක වචනයට බදු කියෙනෙකුට අඩ ගැහුවා තවක් කෙනගේ පස්ස පෙත්තක් බලාන්න. භාග්‍යිතුන් වන්සිේ වදාලා සංගයා රැස් කලායිද. රාකාසවිච්චි ඒ කතාව කිවවේ කොමන වූ රෝගයකට ප්‍රතිකරර්ම කරර ඉද්දිදකවා. ඊට පස්සේ අහ මේ අසවල් මේ සැත්කම කරද්දිකවෝ. පේක්වොත් මහනනේ එවැනිවූ කරමයක් ඔහු රැස් කලාන එවැනි වූ රෝගවලට බෙහෙත් කළ ුතුවිදි කෙලෙහෝ එදා හිදලා මේ ශාසනේ මගපල්ලා බින් බිහිවෙන ශාසනය තුළම බගන්දරවලට සැත්කන් කරලා නෑ සංගයා අර විහිල්වමුල් කරගෙන අපි කාට අරි හිනා වනොත් විහිළු කළොත් ඔච්චංකලොත් එන්නවා එක තමන්ට අපිරිසාතර ඉදදි එකඒක් එෙනගේ උස්පහත්කන් වෙනස්කන්තියනවා. සමහරගේ ගොඩා දුරලතා තියෙනවා. ඉරිසිාව ප්‍රගට වෙනවා ඉලන් ලාමකම් ප්‍රගට වෙනවා. සමහරයිගේ මේ නොයෙෙන් නොෙක් දේවල් ප්‍රගට වෙනවා. ප්‍රකට වෙනකුට අනිත්තායි ඒක කොලොප්පමට ගන්නවා. ඒකට සමච්චාල් කරනවා. තමන්ඩෙනවා මේ පැතිවල කොහොම දන්න ඉස්සර අපි ගංවල ඉඳලා කෞර ක ෙන ට ොත්. කවට කමට බදු උන්ගෙන ඒයාවල්ලගෙන මළ ගෙදරක්ව ව නොත් මඟුල් ගෙදරක් වනොත් කඩපිලට ගියෝත් අර කවටයා අල්ලගෙන දෙක්කද ඒකන්නේ උදාහරණයක් තිනෙ කවටය දැකළ ද නිවටයා දැකලද එුව මේ ඔල්ලුව පානවා කියනව මගේ ඇවුල පීර පන් කියල සමහර කෙනින් කියන කියන වැඩේ කරනවා ඒකට මොලේ කල්පනවනෑ ගංවල තියෙනවා එක මෝඩයෙක් නම් කියන කියන වැඩේ කනවානවා ඒ කලාවාම වැඩගන්නවා. හරගෙක්ගෙන්වාගේ වැඩගන්නවා. කරමේ තමන් දෙනවා තමන්ඩත් එෙනවා. තමන්දත් එෙනවා. ලේසිනැපියෙන්වත්න්නේ. පැරණි කරුමේ පේනවා අලුතෙන් කරන කරමේ පේනෑ එක නවකරම ඒ අනාගතීට යනවා. යම් දවසක. සයි අකුසල් රැස්වෙනයක නැතිවෙනවාද. වචනයෙන් අකුසල් රැස්වෙනක නැතිවෙනවාද. මනසින් අකුසල් රැස්වෙන නැතිවෙනවාද. ඒ අමාමහ නිවන ඉස්පරස කනවා දෙදාට තමයි මේ සකල්ල කරමයෝ සිඳින්නේ. ඒ සඳහත් තියෙන මාර්ග ප්‍රතිපදාව මේ ආර්යස්්ඨාංගිකු මාර්ගයයි. සම්මාදි සම්මාධිට්ටියය තමයි? ගැන පංවතුනේ මේ ආර්ෂ්ටයන්ග මාර්ගි පූරුවංගමේ වෙන්නේ සම්මාධිට්ටිය. ඒනිසා හරි වැරැද්ද කුසල අකුසලය මේ ආර්ය සත්‍යය නිවැරදිව තේරුන් ගන්නේ අතිශයෙන් උපකාරයි. එතු රේක ගොඩා විදිහට තේරෙන් නැත්තා කොහොමද කරන්නේ කියලා තේරෙන් නැන්තා බුදුරජන් වන්සේ මෙසේ වදාලා. අනිච්ච්‍යයේ භික්කවී රූපන් අනිච්චන්ති සමනු පස්සති ශාස්හෝත සම්මාධට් අනිත්‍ය වූ රූපය අනිත්‍යයයි කියලා යා දකිනවාද ඒක තමයි ඔෝගේ සම්මාධීට්ටිය එහෙනම් අනිත්‍යදේ අනිත්‍ය විදියට දකින්න පුළුවන් එක දොක්දේ දොක්විදියට දකින්න පුළුවන් එක තමාගේ වසගේ පවත්වට බැරිදේ තමාගේ වසගේ පවත්වන් බෑ කියලා දන්නා දකිනාා බව ගේ සම්මාධිට්ටිය ඒ සම්මාධිට්්‍රිය තියෙන කෙනාට මයි සම්මා සංකල්පය තියෙන සම්මාධිට්ටියය තියෙන කෙනාට මයි සම්මාවාචා ඒ නිසා යාර්යෂ ටැන්ග මාර්ග මුලට සම්මාධිට්ටිය තියෙන සමාධිය වැඩුවත් ඒ සම්මා සමාධිය වෙන්නේ සම්මාදිිට්ටිය තියෙන කෙනාගේ සම්මා දිිට්ටිය නැත්ව කොයි තරන් දිහාන වැදුවත් ඒ දිහාන සම්මා සමාධිය වෙන්නේ පැහැදිලීද ඒනිසා දෘෂ්ටිය පිරිසුදු කරගන්නට තමයි ගොඩාවක් මහංසුවෙන් දෝන. ඒ දෘෂ්ටිය පිරිසුදු කරන්න ගන්න වෑයම තමයි මේ ශ්‍රද්ධහරූපවානයේ ලංකර ගුවන් විදුලි මේ ධර්ම දේශනාවල තියන ප්‍රයත්නය. එකයන්නේ අපිත් ඒ තැනට එඩ ඔබත් ඒ තැනට ඒම පිණස්ස අපි කවුරුත් එකතුව ගන්න උත්සාහය. තව අවසානි ඩෙක්තරං කාරණවා කියන්න. යි පින්වත්න්නේ මේ බුද්ධසාසනයේ අතිස්සයම් බැබැලීම් සහිතව මේ ශාසන ධර්මය ඉදිරියට පවත්වාගන්න මුල්ල වෙච්ච මහා රහතන් වහන්සේ නමක් සිටිනවා. ඒ උත්තමයන් වහන්සගේ නම්ම උපාලි මහරහතන් වහන්සේ. උපාලි මහරහතන්හන්ේ ඉපදනේ කරනවෑමි පවුලක. ඒ තමයි. ඒ කරනවෑමි කියන්නේ කොන්්ඩි කපනවා කෝඩි හැඩවැඩ කරනවා ඒ කුලාතර පහත්කුලයක් යැයි සම්මතයි. කොන්්ඩි කපන අතර. මේම වඩ හේදුව තමයි මේ උපාලිතෙරුන් සංසාරීපදුුණා උපාලිතෙරුන් සංසාරීපදුුණා රාජකුමාරෙක් වෙලා. සංසාරී ඉපදුන්නන් රාජ කුමාරෙක් වෙලා. ඒ රාජ කුමාරයා ඉංවතුන මොකද කළේ දැන් රජතුමාගේ රාජතේජ සෑතුව, රජතුමාගේ ආනුභාවය ඇතුව දැන් ඇතාපිට වඩිනවා මාවතේ. ඇතාපිට මාවතේ වඩිනකොට ඒ රාජකුමාරයා ඇතාවෙටිං වරිනකොට දුටුවා, බුදුරජාණන් වහන්සේනමං ඇත වඩිනවා උන්න්සේ සංසිී ඉරියව්වේ එතකොටට නහට ගමනින් බිම්බලාගෙන වැඩම කරනවා. ඒ වැඩම කරනකොට අර රාජකුමාරයා දැන් සියලුදින තමන් දි හබලවාට පසේ බුදුරජාන්ස බිම්බලාගෙන වඩිනවනි. එතු දේගේ රාජකුමාරය හිතුව මාධිකමක්කයල. මාධිකමක් කියල හිතල්ලා අර බිම්බලාගෙන වරින පසේ බුදුරජාණන් වහන්සේ පාගවන් කියලා ඇතාට සං්ඥා කළ දෙ ඇතාට කකුලෙන් මේ අයින් ඇනලා කොලප්පු කරනවා ඇතා උඩ ඉඳළම රාජකුමාරයා පාග පං කියලා. ඇතාගේ පාහතර මහපොලෝට ඇලුණ ඇතට පාහත රුස්සන්න වැෑ පසේ බුදුරජාණන් සිද්දරී. කෙන්ඩුවඉල්ලගෙන හෙඩුවෙන් ඇන්න ඇතාට පාගවිය කියලා. ඇතාහෙල් එනෑ. මේ විදිී ඊටු පස්සේ කයගැහවා තොට බැරිද මේක කරන්න කියලා ඒ කෑගහන අත්තරේ පසේ බුදුරජාණන් වහන්සේ නිහෙඩව ආපස්සු වැරිල වැඩියා. පංවතුන මේ රාජ කුමාරයාට ඒ වෙලා විඳල්ල දාඩියදාන්න ගත්තා ඇඟ පිච්චෙනවා තොලකට වේලෙනවා ඉක්මනින් තමාගේ පියානං කරාගිය පියතුමනී මගේ අතින් වැරද්දක් වොුණා ශ්‍රමණයන් වහන්සේ නමක් දැකල්ලා මට ඇතිවිච්ච කෝප සිතකින් මංන්න ඇතු මෙහේවව්වා. ඒ නිසා මහත මහට ඒ මොහොතේ බනම් මගේ කය දැවෙන්න ගන්නවා මගේ ශරීරයේ වේල එන්න ගන්නවා. ජ සිංහසෙන් නැගිටල්ලා. හිසේ අතතියාගෙන් රාජ කුමාරය තො කුමක් නං කලාද. සිිල්වත් ශ්‍රමණයන්ට ගරහලා මේ අතීතයේ මේ ජම්බුද්දීපේ කුයි දරන්නම් රාජධානි වවිනාස්සවෙලා ගියාද. අහෝ මගේ රාජධානය නොනසේවා. මාගේ රාජධානය මිනිසන්ට හානයක් ෙන්ඩපා. එම්බා රාජ කුමාරය දැන් සමාවගහිංකෙවා. ඉසේ කියනව රජතුමන මව සමාවගන්න ගන්නගෙන යන්න කියේනවා. ඊර් පස්සය මොකද කලේ ඒ රජතුමා අර කුමාරයා ගෙන්න්නගෙන ගිහිල්ල. අර පසේ බුදුරජාණන් වන්සේ වැඩින්න ආරාමි කිටුවට ගිහිල්ල පොකුණක නෑවෙව්වා ඇඳුම් පිති. නොක තම ඉස්තර සමාවගන්න ක්‍රමී. තෙත්තු අස්ත්‍රඇතුව තෙත් කොන්්ඩේ ඇතුව ගිහිල්ලා ස්වාමීනයේ නොගැට්ටිය යුතු ලෝකයා සමඟ ගැටින් නැති ලෝකයා සමග හානියක් කරන්න නැති ඔබ වහන්සේ සමඟ මා ගැටුනම් මට සමාවෙන්ඩ කියල පාළඟ වැටුුණා පාළඟ වැටුණා වැඩල සමාවගත්තා සමාවගත්ත නිසා නිරී ඉපදුනී නෑ. ඇබැයි පාගපන් කියලා මෙහෙව්වා දැතු ඒ කරුමහි ශේෂවෙලාවා උපනෝ පංජීවිතේ සමාජයෙන් පාගන කුලේකම උපදිනු සමාජයෙන් පාගන කුල්ලේ එකම උපදිනෝ මේ විදියට පංවතුන මං මේ ගතාව කියන්න ගත්තේ තව විශේ සේතුවක් ඇැතුව ඒ තමයි අපි දන්න උපාසක මහත්තේක්ගේ තාත්ත කෙනෙ ගිලන් වොඩා අසනපවුණා අසනීප වෙලා මේ තාත්තා දැන් ලෙඩෑන්දිී කඉදිරිගාන අර දරුවූ කියනෝ තාත්්‍යය පින්සහි කරඩ පින්ී කන තාත්තට මොකුවන් මතකනෑ තාත්ත කියන්නේ මගේ අත් දිිනිගන්නඕ කියන වෙලාවකට. වෙලාවට කියෙනනෝ මාව කැල්ලේකට ඇදගෙන යනෝ කියලා. දෙැන් දරුව පිරික් කියන දැංඟිතින් මෙයාලට මොකද කෙලිතිින් තේරුම්ගඩ බෑ. සාමානයෙන් පින්ංහතුන්නේ ලෙදෑන්දේ ඉන්න කෙනෙක් මරණ සන්න කෙනෙ තුළ. ගති නිමිති පහල වෙන්ඩ පුළුවන් ඒ ගති නිමිති තමයි ඇඟ දනුවෝ පිච්චනෝ කියලා කෑගැහුවොත් ඒ නිරේටයන්න පෙරණමිත්තා. කැලෑපෙනුුණු සත්තු පෙනුුණු තිරිසන් ලෝකට යන්න පෙරණෙමිත්තා ඊළඟෙට ගඳේනවා කියලා කිවෝොත් අඳුරක් එනවා කිව්ුවොත් ඥාතින්ගේ නංකිව්වෝොත් නෑදැයන්ගේ නංකිව්වොත් ප්‍රේතු ලෝකට යනවා කියලා ගතිනමිින්තා. තුළ මෙයා කැලයයි ගිදරයි ගැන්න කියන්නේ ඒ තිරිසන් ලෝකයේ ප්‍රේතලෝක තිරිසන් ලෝකයේ නිරයයි අතර තම මෙයාගේ දැන් හිත දොල්නෙ වෙන්නේ. පිනක් ස වෙන්නෙම නෑ ඒ දරුවා දබානහමේ සදධහර ූපවානයෙන් බණහනගෙනෙක් නිසා ඒළන්ට අසප ඇසරු කරගන ධර්ම ගෙන ගන්න කෙනෙ නිසා මෙයාන් පිරිත් කියල කල්පනා කළා කල්පනා කරනුට මෙයා හිතුණා තාත්තකින් වරදක් වෙලාද දන්නේ. කිය මෙයා තාත්තව ගෙන්න්නග නැවිල්ලා. බුදුරජාණන් වහන්සේ බුදු පිළි වහන්සේ ඉස්සරහයින්දලා තාත්්‍ය මෙහෙම කියන්න කියලා තාතලවා සිංහලින් කියව්වා අනන්ත සසරපට මේ මොහොත දක්වා. බුදුරජාණන් වහන්සේලාට දර්මයට සංගරත්නයට චෛත්‍යවලට බෝධිවලට මවුපියන්ට ගොරුවරුවන්ට ඊළඟට ධාතු චෛත්‍යවලට ඊළඟට ප්‍රතිමාාවලට මේආදිවසය තුනුරුවන් විශෙහි මගේ වරදක් වෙලා තිේ නන බුද්ධරත්නයෙන් සමාව ලබේවා. ධර්මරත්නයෙන් සමාවලබේවා සංගරත්නයෙන් සමාව ලබේවා කියලා දෙවනුවද සමාවල් ලබේවත් තිවනුවද සමාව ලබේවා කියලා සමාව ගැන්නෙව්වා මේ පෙන්වතුන් කියන්නේ මේක සත්‍යයක් එදා ඉඳල ගින්දර පේනෑ. එදා ඉන්දල කැලේපේ ෙත්නෑ. එදා ඉඳල යාට කියන පින්කම් මතකයි ආූ පුතේ ඔවු කියලා මෙයාස් කියන සමහර පින්කම් දරුවන්ටත් අමතකයි. එක්තරා දවසක පුතේ මෙච්චර පින්කල්ල මට බැරිවුණනේ සමන්දිී හාදුුරන්ට අනුමෝදංන් කරන්න කියලා සමන්දිවියන්ට අනුමෝදන් කලා. එදා රෑමේ හිතාත්තැන්න තියෝුණා. අවසංකටයුතු සිද්ධ වනාා දින කිහිපයක් කියයද්දී රත්තරං රං ස්ෝභාවින් පෙනීඉදලා දිව්‍ය සලු පිළි සමඟ පුතා උඹ සතුටුවැනෙන් මන්දැන්ගන්නේ සමන් දෙවියන් ලඟය. මේ අදකාල මේ මාස දෙක තුනක්කින් කලින් වෙච්ච දෙයක්. මර කියන්නගේ මෙහෙමයි ඕක හාමුදුරන්න භූතකතාගේෙනවා ගුප්ත කත හාදුරු ඇහින් දැක්කාද කියලා තර්ග විධර්ගනවේ මෙතන තියෙන්නේ. මම හිතනවා මුළු ලංකාවේම මොළු ලංකාවිෙන්ම ලෙඩ ඇන්දේ ඉන්න තාත්තව තෙරුවන් කමා කරවන්න ඇත්තේ ඒ දර්හු විතරයි. ලෙඩ ඇදේ ගතිනිමිති පහළ වෙලා ඥාතින්ගේ නංකිය කියය ගින්දර පෙනිපෙනි ම වැදගෙන යනෝකික කෑ ගහන්න සමරයට තෙරුවන් කමා කරෙව් වනං අර නිරේයන් හිටපු කෙනෙක් නේ දර දෙවුලු විපදුනේ. යාගේ හැරවුන් ලක්ෂය තෙරුවන් කමාකර ගැනේවා. ැරවුන් ක්ෂේ තෙරවන්කමාරගෙනෝ. ඉතකට තමයි පිනවුණත් මතක් කුණයාය පිංවතුන අපේ තියෙන සියල්ලු බල පුළුවන් කාරකං කෙරුම් කාරකං සියල් අවසං ලෙඩවෙලා කෑගහන්න ගත්තට පස්සේ ඔ එසට ගිල්ල ලෙඩ ඇඳී තමන් මලපහ කරනේවා තමම් මැරන් කනවා ඇගේ ගාගන්නවා ගින්දර පේනුවෝ කියලා කෑගහනවා ආයි කටවහන්නද මිනිසු ගෙදෙට එනවා සමාර දරුව ගෙවල්වල දොරවල් වහනවා තාත ගෑගනුට හියෙන් කැසට්ට එකක දනවා ලැද්ජයි ලෝකෙට අපිට වියනොහැකිද. කියල තමන් තමන්ගේ අදවතත්ක කතාගලේතුයි අද විසේසෙන් දෙෙන දහම් පනවඩත් තමයි. පිංහතුන හිතටාවංකව තෙරුවන් කමා කරගන්න. ඔබ දන්න ඇති වනාට අවසාන මොහොතේ. ඔබ දන්නඇතුව තුනුරු අන්ඩ විච්ච වැරැද ඔපට ගිනි දැල්පෙන්නාවේ. මේ ලෝකයේ කීදනේ තෙරුවන් ගමා කරගන්න නැති නිසා යනවෙද්ද සතරමහපායි. ඇයි සමාල්ලට දන්න ඇතුව උතුම් ස්වාමීන්ාන්සේ නමකට බැනලා. මේ යෝට ඔබෙන් දේශනාවක් කහතිට අදහස් දක්වල කමෙන්්ටි එකක්දාලා එය මොකද කරන්නේ බයනව. දවට නොත් ඒ කෙන එහෙමගෙන එන්නෙ වේ නොදැනගෙන විච්චි වැරද්දක්කයාට. ඊළගට තරුණ කොල්ලො කෙල්ලු ඔයි ජුපිටින් යනවා බෝධීිය ළංඟට කුටුකුටු ගානවා. ධාතු චෛත්‍ය ළඟ කටුකුට ානවා. බෝධීින්න් වහන්සට අපි වඳන්න බුදු කෙනනිෙක්කුට වගේ. බුදුකිනෙස් සීකරලනි පරිභෝග ධාතු සෑයන්නේ. ඊළඟට ධාතු චෛත්‍යතියනො සාරීරිික ධාතු සෑයා. ත බුදු කෙනෙක් ලංඟ අනවශ්‍යි විදදියට හැසිරීමේ කර්ුමය එයාට දන්නඇතුව බුදුරජාන් වහන්ස විසේ ඒයාගෙන් විච්ච වෙරත් දන්නේ නොදැනගෙන විච්චි පවනයාට. ඉවං රද ළමා ලපටි ධාතු සෑ බෝධීන් වහන්සේලා දැක් ගමක් පෝර්් නුස්සකන පොටෝ ගහලා එකඒක විප්‍රකාර කරනවා බුදුරජාන් වහන්සේ ධර්මේ රහතන් වහන්සේල නං ඇරං කුණහරප වචන පාවිච්චි කනවා මේ ඔක්කෝම දැන නොදැනවෙන පව්. යම් දවසක මරණ මංචගේ ගිනි දැල්පේන්ඩ පුළුවන්. එදුට අපි දැන් කායනවාා චිත්තේන කියෙ දැන් තෙරුවන් කම කර ගැනීම ප්‍රමාණවත් නැද්ද මේකටඉංවතුනී. ඔබත් මමත් පාසල්ගියාය. අවසානට යෝ අද තම් පවරෝමනු ජීර්සූ කියලා මේ චත්තමානවක ගාතාපි කිව්වා. ඒ ස්කෝල යන කාලේ චත්තමාන ගාථ කියපු වේග තවම අපිට බැයි ගාතා කියන්න ඇයි පනින්න බලාගෙන ඒ වගේ බුද්ධ වන්දනාව කරල්ලා අතපයි රෙදිල්ලා නැගිටන්ට බලාගෙන අවසාන ගාතාව කිය ැනිීමකක්ද කායනවා චාජිත්තය පමාදන මයා කතා හදවතට එකතු වෙන්නේ හිතට දැනෙනෑ අවංකොම සමාව වෙන්නේ ඒ නිසා මුළු හදවතිීම සවාවගන්න. පිංවතුනේ මේ කරුම පොද බැඳගෙන. අපිට කර්ම මදිද මේ සංසාරයේ. පරණ කරුම ලෝකට ප්‍රකට කර කර අලුත්කරුම රැස්කරකර මේ යන සංසාර චක්කරය. බුදු කෙනෙග ශාසනයේමයි නිදහස් පෙන්ඩ තියෙන්නේ. ඒ ශාසනය තුනුරුවන්ට ගරහලා තුනුරුුවන්ට වැරදක් වෙලා පිහිට ලැබෙන්ඩ තියන තැනත් නසාගත්තුත් ඉවරටි වර. இந்தந்த la பொருது வேண்ட தெருவாnkவா கرگ.